ඇති ම ස්සල්ලා වීඩික පටන්ගන්නම් පොඩි කතාවක් කියල මේක ඇත්ත සිද්ධියක් කෙනෙක්ගේ YouTube චැනලගේ මොනිටයිසේෂන් ගන්න කියම ගැටලුවක් ඇතිලා තිබුණ ඉතින් එයාගේ හොඳම යාලුවට යාගේ චැනල් එක දීල තිබුණා ඇඩසන් එකවුන්ට එකේ ඒ කටයුතු කරන්න හිමනත්තේ වැරැද්ද හදාගන්න ඉට පසේ යාලුව ඒ වැඩේ කරල දීල තිබුණ හරියට ඊට පසේ මෙයා දිගටම YouTube එකින් උපයන් අරගෙන තිබුණ හැබැ මේ උපයන මුදල බැංකෝට වැඩන කියල තියෙන නමුත් මෙයාගේ බැංකුවට ඇවිල්ල නැති ප්‍රශ්නයක් තිබුණා ඊටස මේක මෙයා වෙන YouTube කෙනෙක්ට කිව්වා මෙන්න මෙහෙම මගේ කවුන්ට් එකේ සල්ලි වැටෙන්නේ නැහැ කියලා කවුන්ට් එකට එන්නේ නැහැ කියලා යාළුවට කියලා වැඩේ කරගත්ත කිව්වා ඊට පස්සේ මේ YouTube අහලා තිබුණා ඔයාගේ යාළුවා ඔයාට විශ්වාසද කියලා ඊට පස්සේ කිව්වා ඔව් විශ්වාසයි මගේ ඇඩ්සෙන් account එක හතර දුන්න කියලා එහෙම නැත්නම් monetization ප්‍රශ්නේ විසඳලා දුන්න කියලා ඊට පස්සේ මේ YouTuber කරලා තියෙන්නේ මේ account එක check කරලා check කරනකොට මෙයා ගිහින් බලනකොට ඇඩ්සෙන් වල bank details වලට දීලා තිබුණේ අර යාළුවගේ බැංකු විස්තර ඒ කියන්නේ YouTube channel එක කරන කෙනාගේ බැංකු විස්තර නෙමෙයි ඒ යාළුවගේ විස්තර යාගේ බැංකුවේ විස්තර ඒ විස්තර දුන්නම් පස්සේ ඔයගොල්ලෝ දන්නවා ඒන මුදල සියල්ල යන්නේ අර බැංකුවේ account එකට කියලා. ඉතින් ඔයගොල්ලෝ තේරෙමු ඇති කොච්චර විශ්වාසවන්ත යාළුවෙක් වුණා සමහර විට ඔන්න ඔය වගේ සල්ලි වලට සමහර දේවල් කරන්න පුළුවන්. මම මේ කතාව කියන්නේ ඔයාගේ තියෙන යාළුකම් නැති කරගන්න නෙමෙයි සල්ලි වලට කිසි කෙනෙක් විශ්වාස කරන්න යන්න එපා කියලා. මොකද සල්ලි හමුවේ ප්‍රසිද්ධිය හමුවේ සමහර අය වෙනස් වෙන්න පුළුවන්. ඒක ඉරිසියාව නිසා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මොනවා හරි ලෝභකමක් නිසා වෙන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ යාළුවා කවුද කියලා යා තේරුම් ගන්න ඒ වගේම තවත් සිද්ධියක් තියෙනවා තමන්ගේ YouTube channel එක ඒ වගේම ඇඩ්සෙන් account එක දෙකම හදන්න දීලා තිබුණේ තමන්ගේම කනෙක්ට. ඉතින් කාලයක් තිස්සේ මෙයා මුදල් උපයන්න channel එක කරගෙන යන දුක් මහන්සි. ඉතින් බලනකොට ඒත් මුදල් එන්නේ නැහැ කියලා තමයි මට කිව්වේ. මට private කතා කරා. ඉතින් අවසානදි වෙලා තිබුණේ ඒ ඔක්කොම ඒ මාස කීපේ එන මුදල් මේ අවුරුද්ද පුරාවට මේ කාලේ පුරාවටම මුදල් ටික ඔක්කොම හොරගම් කරලා තිබුණේ වෙන කෙනෙක්. ඒ හදපු අයම තමයි මේ වැඩේ කරලා තියෙන්නේ. ඉතින් අර මිනිස්සයා දුක් මහන්සිෙන් හදන වීඩියෝස් වල මුදල් ඔක්කොම යාරගෙන අවසාන payment එක එයා අරගෙන තමයි එයා ඒක බාර දීලා තියෙන්නේ. සමහරවිට ඔයා මේ විශ්වාස කරන්නත් පුළුවන් නොකරන්නත් පුළුවන්. නමුත් ඒව ඇත්ත සිද්ධි මට ආරංචි වෙන දේවල්. නමුත් මට ඒ නම් ගම් හෙලි කරන්න බෑ. කොහොමනත් මම ඔයගොල්ලෝ කියන්නේ ඔයාගේ account එක පුළුවන් තරම් ඔයාගේ ළඟ විතරක් තියාගන්න වෙන අයට දෙන්න යන්න එපා. ඉතින් මං හිතුව මෙන්න මේ ප්‍රශ්නත් එක කොහොමද ඔයාගේ AdSense account එක ආරක්ෂා කරගන්න කියලා වීඩියෝ එකක් කරන්න. ඒ වගේම කලින් මම වීඩියෝ එකක් කරා කොහොමද ආගේ YouTube channel ආරක්ෂා කරගන්න කියලා මේ සියලුම videos ඔයාලට පහල description එකෙන් links ගන්න පුළුවන් අනිවාර්යෙන් මේ video බලන්න. එහෙනම් මම අද ඔයගොල්ලන්ට කියලා දෙන්නම් කොහොමද ඔයාගේ AdSense account එකේ email එක මාරු කරගන්න කියලා. ඉතින් කොහොමද යාළුවනි සුබ දවසක් සාදරයෙන් පිළිගන්නවා නැවතත් මගේ YouTube channel එකට ඔයගොල්ලෝ මේක තුළ ඉන්නේ sl.com YouTube channel එකේ තවත් video එකක් එක්ක. මගේ channel එකට tech review සහ YouTube සම්බන්ධ videos බලා ගන්න ලැබෙනවා හරියට මෙන්න මේ වගේ subscribe කරලා එකතු වෙන්න. ඉතින් ගොඩක් අය කරන වැරද්දක් තමයි YouTube channel එකට AdSense account එකට එහෙම නැත්නම් එයාගේ private පාවිච්චි කරන email එක ඔක්කොම එකයි. එකම ඊමේල් එක තියෙන්නේ. එහෙම කරන්න එපා. ඔයාගේ YouTube channel එකට එක mail එකක් තියෙනවා නම් ඒ වගේම AdSense එකට තව එකක් තියාගන්න එක මම හිතනවා හොඳයි කියලා. එහෙම නැත්නම් ඔයාට ක්‍රමයක් තියෙනවා එකම ඊමේල් එක පාවිච්චි කරන්න. ඉතින් මේ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ අන්න ඒ ගැන. දැන් අපි බලමු කොහොමද AdSense account එකට ගිහිල්ලා මේ දේවල් කරගන්නේ කියලා. ඉස්සෙල්ලාම ඔයා යන Google එකට ගිහිල්ලා type කරන්න AdSense login කියලා. එහෙම නැත්නම් ඔයා AdSense කියලා ගහුවත් ගන්න පුළුවන් මේ link එක. ඊට පස්සේ උඩින් වෙන මෙන්න මේ link එක මම click කරනවා. click කරන් පස්සේ මෙන්න මේ විදියට මට sign in වෙන්න button එකක් ලැබෙනවා. මම ක්ලික් කරනවා. ඔයා මේ වෙනකොට මේ AdSense එකට අදාළ ඊමේල් එකෙන් ඔයාගේ බ්‍රවුසර් එකට ලොග් වෙලා ඉන්නවනම් ඊමේල් එකට ලොග් වෙලා ඉන්නවනම් අනිවාර්යයෙන් මෙතන ඔටෝමැටිකලි මෙන්න මේ විදියට ඔයාගේ AdSense ගිණුමට ඔටෝමැටිකලි අරගෙන යනවා. ඊට පස්සේ ඔයාට බලා ගන්න ලැබෙනවා මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එක. ඔයාට පහලින් බලා ගන්න ලැබෙනවා වම් පැත්තේ ටැබ් එකක් account කියලා. මේක ක්ලික් කරන්න. ක්ලික් කරන් පස්සේ ඔයාට බලා ගන්න ලැබෙනවා access and authorization කියලා. මේක ක්ලික් කරන්න. ඊට පස්සේ ඔටෝමැටිකලි user management කියන ටැබ් එක සිලෙක්ට් වෙනවා. දැන් මෙතන ඔයාට බලා ගන්න ලැබෙනවා මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක්. මෙතන ඔයාට invite user කියලා බටන් එකකුත් තියෙනවා. ඒ වගේම ඉස්සරහින් email දෙන්නත් තියෙනවා. ඊට පහලින් බැලුවොත් ඔයාගේ account එක දැනට log වෙලා ඉන්න email එක මොකක්ද කියලාත් පෙන්වුම් කරනවා. ඉතින් ඔයාට පුළුවන් මෙතන මොකක් හරි email එකක් තව add කරගන්න ඔයාට. ඔයාට පුළුවන් මේ invite user කියන බටන් එකට ඉස්සරහින් තියෙන text box එකේ email එක ඔයා type කරන්න. නිවැරදිව type කරලා ඉවරලා invite user කියලා දෙන්න. එහෙම දුන්නාන් පස්සේ ඔයාට පුළුවන් ඒ අදාළ email එකට යන්න. ඒ Gmail එකට log වුණාන් පස්සේ ඔයාට මෙන්න මේ විදිහේ email එකක් ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ ඔයාට මේ විදිහට link එකක් බලා ගන්න ලැබෙනවා visit this link කියලා. ඒ වගේම මෙතන කියනවා වයස අවුරුදු 18ට වැඩි කෙනෙක්ගේ email එකක් වෙන්න ඕනේ. ඒ වගේම link එක දවස් 20ක් ඇතුළත අනිවාර්යෙන් ඔයා click කරන්න ඕන. ඉතින් මම මේ link එක click කරනවා. click කරන පස්සේ ඔයා මෙන්න මේ වගේ තැනකට අරගෙන එනවා. මෙතන ඔයාගේ අලුත් email එකෙන් sign in වෙන්න ඉල්ලනවා. ඔයා මේක දෙන්න. click කරන් පස්සේ මගේ නම් මෙන්න මේ විදිහට තමයි ආවේ next button එකක්. ඒ වගේම මෙන්න මෙතෙන්දි මට password එක දෙන්න අවශ්‍ය වුණා. මම මේ වෙලාවේ AdSense account එකට email දෙකකින් log වෙලා ඉන්න නිසා සමහරවිට මෙහෙම එන්නත් පුළුවන්.
පුළුවන් කොහොමද ඔයාට පාස්වර්ඩ් එක දෙන්නේ ඒවි පාස්වර්ඩ් එක දීලා ලොග් වුණාන් පස්සේ ඔයාව අරගෙන යනවා ඇඩ්සෙන් account එකට හරි දැන් මම email දෙකෙන්ම තමයි ඇඩ්සෙන් ලොග් වෙලා ඉන්නේ මම දැන් පෙන්නන්න ඕගොල්ලන්ට මෙතනින් දැන් වෙන වෙනස මොකක්ද කියලා user management tab එකට ආවන් පස්සේ ඔයාගේ original account එකෙන් ඔයාගේ original email එකෙන් ඔයාට බලා ගන්න ලැබෙන මෙන්න මේ විදිහට pending කියලා තියෙනවා pending කියලා තියෙනවා කියන්නේ අරයා තාම link එක click කරලා accept කරේ නැහැ එයා accept කරපු ගමන් මෙතන active කියලා වැටෙනවා ඒ වගේම ඔයාට මෙතන admin access කියන එක ඔයාට on off කරන්න පුළුවන් button එකෙන් හැබැයි මෙතෙන්දී තියෙන ප්‍රශ්නේ තමයි ඔයා වෙනත් කෙනෙක්ට මේ admin දුන්න ගමන් එයාට පුළුවන් ඔයාගේ email එක ඉවත් කරලා දාන්න. එතකොට AdSense account එක එයාගේ අතට යනවා. ඒක නිසා ඔයාම මේ දේ කරනවා නම් ඔයාට අලුත් email එකක් මාරු කරන්න admin access එක අනිවාර්යෙන් on කරලා ඔයාට පුළුවන් ඔයාට අවශ්‍ය නම් පරණ email එක ඉවත් කරන්න. ඔයාට පුළුවන් අර email එක admin කරලා මෙන්න මෙතන තියෙනවා මෙන්න මේ වගේ icon එකක් මෙන්න මේ වගේ bin එකක් මේක click කරලා ඔයාට පුළුවන් remove user දෙන්න. එහෙම දුන්න ගමන් මේ account එක remove වෙලා යනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අලුතෙන් email එකක් add කරගන්න සහ පරණ email එක ඉවත් කරන්නේ. ඔයා මේ admin access කියන button එක on කරොත් අනිවාර්යෙන් full access තියෙනවා AdSense account එකේ user remove කරන්න add කරන්න හැමදේම පුළුවන්. ඒ වගේම මේක off කරලා තිබුණොත් ඒ email එකට එයාට බෑ කෙනෙක් add කරන්නවත් remove කරන්නවත්. ඒ වගේම එයාට user management කියන tab එකවත් පෙන්නුම් කරන්නේ නැහැ. මෙන්න මේ විදිහට එයාගේ tab එක නැති වෙලා තියෙනවා. ඒක නිසා ඒ admin දෙනවා නම් අනිවාර්යෙන් ඔයාගේ email එකක් එන්න ඕන වෙන කෙනෙක්ට නම් එහෙම දෙන්න යන්න එපා. ඔයා YouTube channel එක howl කරගෙන යනවා නම් AdSense එකත් හැමෝම අතරේ බෙදා ගන්න අවශ්‍ය නම් ඔයාට පුළුවන් මේ හරහා බෙදා ගන්න. හැබැයි ඔයා original owner නම් ඔයා මේ admin access දෙන්න යන්න එපා. මොකද එයාට පුළුවන් ඔයාව ඉවත් කරලා දාන්න. ඉතින් howl කරනකොට ගොඩක් වෙලාවට පරිස්සම් වෙන්න ඕන. එතකොට එයාට හැමදේම කරන්න පුළුවන්. user කෙනෙක් add කරන්න remove කරන්න බෑ. එයාට බැංකු විස්තර වෙනස් කරන්න පුළුවන්, add කරන්න පුළුවන්, හැමදේම කරන්න පුළුවන්. හැබැයි එයාට ඔයාව remove කරන්න බෑ. ඉතින් මං හිතනවා මේ ක්‍රමය ගැන ඔයා දැනුවත් වෙන එක හොඳයි කියලා. admin access දෙනවා නම් අනිවාර්යෙන් ඔයා දැනගන්න ඊළඟට මොකද්ද වෙන්නේ කියලා. වීඩියෝ හොඳට අනිවාර්යෙන් like එකක් දාන්න, subscribe කරපු නැති කෙනෙක් ඉන්නවා නම් දැම්ම subscribe කරලා ඊට යට තියෙන bell icon එක click කරොත් තමයි ඔයාට මේ වගේ videos ඉදිරියට බලා ගන්න ලැබෙන්නේ. මොකද ඔයාට notification එකක් දැනුම් දීමක් ඔයාගේ phone එකට එහෙම නැත්නම් ඔයාගේ device එකට ලැබෙනවා. ඒ වගේම comment කරන්න පහල comment section එකේ මේ ගැන හෝ වෙනත් දේවල් ගැන ඔයාට ප්‍රශ්න තියෙනවා නම් අනිවාර්යෙන් comment එකක් දාන්න. share කරන්න කැමති නම් විතරක් යවන්න බලා ගන්න. මේ වගේ අලුත් video එකකින් හැමතිරු සුබ දවසක්. අපි ඊළඟ video එකේ හමු වෙමු.